විසත්පුන් පොහො දමසේ උන්වහන්සේ පිරිනොන් පැවෙත්. දැන් උහසේ උපදුනේමට අවුරුදු කියකට කලින්ද දෙදහ සයසිය තිස් පහකට කලින් ඇදර වස තිස් පහහිදී තමයි උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වුණේ. ඊටව උන්හන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා අවුරුදු කියයක් වැඩ හිටියද හතලස් පහ උන්හසේ අවුරුදු අසුවිවෙේදනේ පැ එතකොට දෙදහස් හයසීයෙන් කතලිස් පහක් අඩු කළහමකී යෙද. දෙදහස් පන්සයේ පනස් පහයි දැ මේ පෝය දවස පහුණන වෙ සප්පොයි දිදහස් පන්සයේ පනස් පහයි උන්වහන්සේ පිරිවන් පාලා. එතකොට මෙටික් පවිවාහාර වෙච්ච වර්සය බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ වරසය. උන්නහන්සේ පිරිවන් පා දවසේ, උවහන්සේ අර කුෂිනාරා සල්වනයි සල්ගස් දෙක අතරේ උතුරට හිසල්ලා සැතපේ උන්වහන්සේ කල්පනා කළා මාගේ මේ බුද්ධශාසනය අනාගතයේ පවතින්නේ කොහේද කියලා. එතුවර දැක්ක මේ අනාගතයේ මේ බුද්ධශාසනය පවති උන්වහන්සේ බුදු බව ලැබූ උන්නහන්සේ ධරමය පැතිරවූ දේශේ නොවේ ඊට ගොඩාක් පහලින් තිබෙන පුංචිරටකයි. උන්වහන්සේ දුටුව කෞද මේ ධර්මය පතුරුන්න පරම්පරාව ගෙන යන්නේ දැක්ක ආය පරම්පරාවක් බිහිවිට සිංහල නමින්. ආංගේ පිරිසි තමයි ගෙන යන්නේ. ඊට පස්සේ කෞදී පිරිසක එලැබැලවාම එදා ලාටකන රටින් නැවුනැගල වෙසක්පුන් පොහ දවසේ බුදුරජාණන් වහන්සේ පිරිවම්පාන දවසේ පිරිවඩසේනාව හත්සීයක් සමඟ රාජ කුමාරයේ ගොඩ බහිනවා විජ කුමාරය බුදුරජාණන් වහන්සේ සක්නවිුදුට කතා කල්ල කියනවා සකෘ දේවේන්ද්‍රය මාගේ ශාසනය ශ්‍රී ලංකාදවීපේ නම් වූ ඉන්දියාවට දකුණෙන් පිහිටි පුංචිද්දිවයිනක පිහිතනවා ඒ මගේ ශාසනය පිටනවා ඒ රැකගන්නවා සිංහල නම්මු ජාතියක් ඒ ජාතියේ බිහිකරන පිරිස අද නැවුනැගේ පිටත්තුනා ඔවුන් ත්‍රකින්නකිවා ඊට පස්සේ සක්දිමදුු ශ්‍රී ලංකා දේශයේ භාරවසිටි සිරි උපුල්වන් දෙවියන්ට කිවවා ගෞතම ශාසනය ආරක්ෂා කරන සිංහල පරපුර බිහිවටවා. ඒ නිසා මේ පිරිස රකින්න කිවා. එතකොට සිරියපොල්වන් දෙවියන් තාපසයකුගේ වෙසිම් පැමිණ මේ පිරිසට පිරිත් නූල් ගැට ගැහුවා. ඒ පරිස ලංකාවට පැමණිය. එතකොට වෙසක් පෝයේ දවසේ මේ සිදුවෙච්චදේ. බුදුරජාණන් වහන්සේ වදාළ කරුණුමිහිදු මහරහතන් වහන්සේගින් දිවන පැතිස් රජතුමා දැනගත්තා. වප්මාසේ වප් කියන්නේ දෙසම්බර්මාස වපමාස තමයි සීමමාාබෝධීන් වහන්සේ ලංකාවට වැඩමය. දඹකුල්ල පටුනට ශ්‍රීමාාබෝධීන් වහන්සේ රජ්ජරුවන්ගේ මාලිගාව ඉදිරි පස්ස උද්‍යානය රෝපණය කළේ විසක්පුන් පොෝදවසේ දෙවන පතිස් රජතුමා බුද්ධසාාසනය ඒ ශ්‍රීවාබෝධීන් වහන්සේට ශී ලංකාව පූජා කළේ වෙසක්පුන් පොහෝදවසේ ඒ වෙසක්පුන් පොහෝදවස ශ්‍රීලංකා ද්‍රීපය බුදුරජාණන් වහන්සේට පූජා කළ දෙවන පැතිසිස් රජතුමා ඔටුුණ පැළඳීමේ උත්සවය කළේ විසක්පුන් පොහ දවසේ. දුටುගැමුණු රජතුමා ස්වර්ණමාලී මහාචෛත්‍ය හදල දාතු නිධාන උත්සවය කළේ විසක්පුන් පොහෝ දවසේ. ඇදකොට සිංහල රජදරුවන් පෙරදවසය පෙනේ සිටි ගෞතම බුද්ධ ශාසනය ආරක්ෂකයන් ලෙසයි. සිංහලයාගේ ජාතිකදනයත් නිදහස්දිනයත් අවුරුද්ධත් අභිමානයත් සියල්ල සැමරුණේ වෙසක්පුන් පොය දවසටයි. අවුරුදු ගානක් කැවෑමෙන් ගෞතමශාසනයේ නැතිවෙලා මාරරාජ්‍යබිහි වුණ. ගෞතමශාසනය ධර්මරාජ්‍යයයි යට ප්‍රතිවරුද්ධදය මාරරාජ්‍යයි. ඊී පස්සේ ගෞතම බුද්ධශාසනය සහ බෞද්ධයන් සංහාරය කළා ඉන්දියාව. හින්දු බලලය ඉස්මත්තු කළා ශිව ඇදහිල්ල දරුණු ලෙස කළ ශිව කාලි අදහල මේ ගොටු තබන අමනුස්්‍යයන්ගේ බලය පිහිටුවල ගෞතම ශාසනය විනාස කලා ඊට පස්සේ රාමයින කියෝල රජවරු උමතුතියෙන් වගේ මේ සංහරයෙද්දිගටම කළා. වරංවර මේ ලංකාවට මේ ආපදාව ආවා නමුත් දුටගමනු රජතුමා මහා විජේබාහු රජතුමා මහාපරාක්‍රම් බහු රජතුමා ආදී රජවරු බේරගත්තා. දොලොස්සන සී වසේ ඒවමට අවුරුදුූ නමසීජකට විතර කලින් අරාක්‍රම් බහු ජතුමා ලංකාවක්ෂේ සත් කරලා අවුරුදු තිහක් තිස් පහක් වගේ කාලයක් පාලනය කල්ල ලංකාව සියල්ලෙන් සමුෘධිබන් කළ සියලු දෙනාම තෙරුවන් සරණ ගිහින් හිටිය ගෞතම බුදුරජාණන් වහන්සගේ ධර්මය පැතිරෙව්වා බහවන්සි සඳහන් වෙනවා අපේ කුමක්දූ සසර අවාසනාවන්ත යුගයක් ආවා දරුණු පාලකයෙක් මිත්‍ය දුෘෂ්ටික සේනාවක් සමඟ ගෞතම ශාසනයේ විනාසකිරමීම අපේක්ෂාවෙන් දමකුළු පටනුට ගොඩ බැස්සා ඒ තමයි කාලිංග මාග. වේර විහාර සියල්ලම විනාසකරගෙනවා ේර විහාර සියල්ලි විනාසරුව ස්වර්ණමමාලී මහා චෛත්‍යති පස්කන්දක් වනාා අපේ ග්‍රිය පස්කන්දක් වුණා ජේතවනයේ පස්කන්දක්ුණ සීල චෛත්‍ය පස්කන්දක් වුණා අ දේගවාපී පස්කන්දක් වුණ සීර්විල්ල සූමාවතිය සියලූම බෙහෙර විහාරස්ථාන පස්කඳ වුණ. සිංහල බෞද්ධයන් හොය හොයා වැඩැපප ලැක් කළ හැකි සීරුදිනාගේ එ අතක්හෝ කකුලක් ක අපපල අතහැරිය මහවන්සේ සඳහගනවා සිංහලයන්ගේ ඉතාම අවාසනාවන්ත යොගයක් කියලා කාලිංග මාගගේ අවුරදු විශ්සත් ඊයට පස්සේ පැමිණි මාග පරම්පරාවේ අවුරුදු හැත්තැ ගණන. මේ කාලේ තුළ ලක්වසියන්ව මිස දිටු කළා කියනවා. එදා කාලිංග මාග අපේ අවුරුදු දිනේ නැති කළා. කලිග මමා අවරු දින අපේ තිිච් අවු දිනකුමක්. වෙසම්පුන් පෝදවස ැති කල්ලා කාලිගමාග කිව්වා සූරයා මේශරාසය මීනරාසිර සංක්‍රමණය වීමේ දෙමල්ල අවුරුද්ද. අපේල් දාහතර ඒ රාජ්‍ය බල යොදලා සිංහලය අන්ට කිව්වා මේක තමයි නුබලාගේ අවුරුද්ද සමරපන් කියල.ඉදාසිට සිංහලොවේක සමරනවා අච්චාරු හදාගන. කැවුම් බැදගෙන සමරන්නේ ජාති විනාශ කළ දිනේ. දන්නේ නේද දන්නේ. ඒකට බුද්ධාගම ජන්තන්ව සම්බන්ධ නෑ. බුදුරජාණන් වහන්සගේ ධර්මයට අන්තංග ස අන්තේවට වෙෙර වි්‍යහාර්ස්ථානට නියෝග කලා මේ අවුද්ධ සමර පන් කියලා භික්‍ෂුන් වහසේලට සිද්ධ වුණා හින්දු ආධි පත්තයටටත්වවෙෙන්ද. එේ ඒක නැවති ඉස්මතු කළ රාජසිංහ රජර රි්‍රිකිවෙන්ටට සිිරී පාති ාරදීලා. දැන් අදහන්නේ ඒ මිසං. තුම දුරජාණන් වහන්සේගේ යුග නොවේ. දැ මහා ඉහලින් සමරන්නේ අපේ ජාතියේ විනාස කල්ලා කාලංග මාග විසින් බලෙන් අපට දීපු දෙෙමළ අවුරුද්දයි. ඉති මේ නිසා මෙවැනි අවාසනාවක් අපිට තියෙන බව බෝධනෙ දන්නේ නෑ. බෝධනෙක සමරනවා ඒ වටිනාකමත්. හිතාගෙන සමරනවා ඒහි තුල්ල කිසිම අපේ ජාතිය ආර්ජාතිය ඒ දෙම ලෞුරුද්ධ තුළ තියන්නේෙ ආරිචාරිත්‍ර නෙමෙයි අනාරචාරි්‍ර ආරචාරිත තමයි අපි තුළ තියෙන්නේ ආරචාරිත තුළ තුනරුවන් වැඳීම සීල සමාධි ප්‍රඥ්ඥා දන්දීම මේ වගේ උතුන් ගන්න තියෙන්නේ අර කිසියක්නෑ ගෝනිවල බැසදුවනො දැසවසා මුට්ටිවිඳිනවා. මේ වගේ දේවල් කරමින් නොවන් අනාර චාරිත්්‍යවලය දෙමින් ලාමක සතුටට පත්්‍ය වී සිටින ඒයවගේ බෙලහිීනවූ ජාතියක් බිහිවිලා දැන් අවුරුදුුව නමසීයක් වෙනවා දෙගින් දිගටම ඒ ජාති වෙනත් වෙනත් පීට පස්ස පෘතුගීසියට ේ ලන්දීසියට තේ ඉංග්‍රීසියට තිේ හානිව වේ ගිහි ැ ඉතිං බොහොව දුක්ිත තපසේ තමයි ඒ ජාතිය සිටින්නේ ඉතින් පින්වත්ති මාකිවේ ගෞතිම බුද්ධසාාසනය ආරක්සාකරන්ට බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච ජාතියට වෙච්ච බිපත සිඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියෙන නිසා මේ ඉතිහාස තීර නිසා ආයමත්්‍යයේ ජාතියට අවශ්‍ය නම් නැගෙ හිටින්ට පුළුවන්